දැන් ඔය ඔබ කියපු කාරණාවන්ුත් එක්ක මේ සමහර අයගේ මූණ වලින් පවා අපි දකිනවා. එයා ඉන්නේ ආතතියකින් කලකිරුණු ස්වභාවයකින් අපි කියනවා අද මූණත් එක්ක වෙනස් වෙලා තියෙනවා. මොකක්ද මේ හේතුව කියලා අපි අහන තැන් ඕනම තරම් තියෙනවා. ඒ කියන්නේ ඒක පිටරට පේන්න ගන්නවා කියලා කියනවා. අනිවාර්යයෙන්ම කියම් කිසි පුද්ගලයෙක්ගේ අපි මේ මානසික ස්වභාවය තමයි අපේ කැඩපත බවට අපේ ශරීරයේ කැඩපත විදිහට පෙන්වන්නේ අපේ මනසේ ස්වභාවය. එතකොට කෙනෙක් අනවශ්‍ය ලෙස යම් කිසි අනවශ්‍ය ලෙස පුද්ගලයෙක්ගේ ආතතියකට ලක් වෙලා ඉන්නවා නම් යම් කිසි රාජකාරියක් තුළ ආයතනයේ ක්‍රියාවලියක් තුළ අපි නැත්නම් අර පුද්ගලයෙක්ගේ පීඩනය අනවශ්‍ය ලෙස ලබනවා. සමහර විට නිවසේ ඉඳන් මේ පීඩනයත් එක්ක එන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් වෙන්න පුළුවන් මේ වගේ කාරණා තුළ අපි මේක අපිට පේනවා. එතකොට අපිට අපි ඇත්තටම කතා කරන්න පුළුවන් අපිට මේ වගේ අවස්ථාවලදී මොකද කරන්නේ. පුද්ගලයෙක් විදිහට අපි එහෙම දකිනවා නම් පුද්ගලයෙක්ගේ වෙනස්කමක් දකිනවා නම් වෙනදට වඩා මෙයා මේ සමාජශීලීව හිටපු මිනිස්සෙක් පාරට වෙනස් වෙනවා කියලා දකිනවා නම් අපිට ඇත්තටම ජයනි අපිට පුද්ගලයන් විදිහට ආයතනික ප්‍රජාවක් විදිහට සමාජයේ විදිහට පවුලක් විදිහට අපිට පේන්න තියෙනවා නම් මේ වගේ වෙනස්කම් අපි ඔවුන්ව එතනින් එළියට ගන්න එතනින් ඔවුන්ට එතනින් ආතතියෙන් මිදලා සාමාන්‍ය ජීවිතයට කටයුතු කරන්න අපි සහයෝගය ලබා දිය යුතුයි. එතකොට මම අර කලින් කතා කරේ අපි කොහොමද ආතති කලමනා කරන්නේ කියලා. ආතතිය කියන කාරණාව කලමං අරකේ මූලික ලක්ෂණ ටික අපිට පැහැදිලිව පේන්න තියෙනවා නං ජයනි. සමහර අවස්ථා තියෙනවා මේක අපිට සමහර අවස්ථා තියෙනවා ජයනි අපිට කලමනාකරණය කිරීමේ. කියන්නේ ආතතිය කලමනා අපිට ආතතියෙන් ඉන්නේ ඒ ආතතියට තියෙන හේතුව. මාර්ගයේ පීඩනයට පත්වෙන හේතුව වගේම අපි ආතතියට පත්වලා තියෙන්නේ කුමන හේතුව නිසාද කියන කාරණාව අපි සොයා බැලිය යුතුයි. අපි ඒකට සමහරලාවට අපිට හොඳ උපදේශනයක් ගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනියටම අපිට හැකියාව තියෙනවා ගිහිලා සාකච්ඡා කරන්න. තමන්ට අවබෝධයක් නැත්නම් තමන්ගේ චර්යාව වෙනස් වෙලා කියලා දැනනවා නම් තමන්ගේ ජීවිතයේ යම් කිසි ආකාරයක ඍණාත්මක ස්වභාවයක් මේ ඇති වෙන්නේ කියලා දැනනවා නම් ජයනි අපි ගොඩක් වෙලාවට අර සමාජයේ කතාවක් තියෙනවානේ අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ සමාජයට පොරවෙන් කපන අපි ගොඩක් වෙලාවට අපි හිතනවා අපේ ප්‍රශ්න අපි දරාගත යුතුයි. අනිවාර්යයෙන් මේ හැම දෙයක්ම අපි දරාගෙන අර මංකේ සමහර පෞර්ෂයන් මේවා ඇත්තටම පෞර්ෂ සමහර ලක්ෂණ අපේ ප්‍රශ්න කාටවත් අපි පිටතට දෙන්න හොඳ නැහැ. මම මේක දරාගෙන කාගෙන ඉන්න ඕනේ කියන කාරණාව තියෙනවා. එහෙම නෙමෙයි. අපේ චර්යාව මට දැනනවා නම් මගේ වෙනස මගේ හැසිරීමේ වෙනස මම ඒකට අදාළව සමහර තැන් තියෙනවා ජෙනේ හරියට අපි මේක කම්පියුටර් එකට සමාන කරොත් සමහර තැන් තියෙනවා අපිට පොඩි පොඩි ලෙඩ පළවෙනියට දෙවෙනකොට පොඩ්ඩක් අපි ඒ ගැන සැලකිලිමත් උනේ නැත්නම් එක පාරට මේක ස්ටක් වුණොත් අපි සමහර තැන්වල ඒ නිසා සමහර අවස්ථා ක්ෂණික අපිව ගන්න තීරණ අපේ ජීවිතයට ලොකු හානියක් ගෙන දෙන්න පුළුවන්. අපි වටා ඉන්න පුද්ගලයන් ලොකු හානියක් ගෙන දෙන්න පුළුවන්. අපි ඔය සියදිවි නසා ගැනීම වගේ තත්වයන් ගැන කතා කරන්නේ අපි මූලික තත්වයේ ඉඳලා අපි මේ ගැන අවබෝධයක් නැහැ. අවබෝධයක් නැතුව බාහිර ප්‍රජාව අවබෝධිකුත් නැහැ අපිට පිළිබඳ අවබෝධිකුත් නැතුව ගිහිලා යම් තැනක් එනවා මේක ක්ෂණිකව අතාරින්. අන්න ඒ තැනට ආවට පස්සේ ජයනි අපි ගොඩාක් දුරට අපිට එකක් අපිව නැති වෙලා සහ සමාජය අපේ ආදරය කරන මිනිස්සුන්ට අපි වහිමි වෙලා තියෙනවා. ඒ නිසා එතනට යන්න කලින් පළවෙනිම දේ මට දැනනවා නම් මගේ වෙනසක් පරිණත කරන්න ඕනේ. ඒ පිළිබඳව විශේෂඥ දැනුමක් තියෙනවා. ජයනි මෙන්න මේ කියන කාරණාව හරියට මතක් කරගන්න. විශේෂඥ දැනුමක් කියන කාරණා. දැන් අපි සමාජ ජාල මාධ්‍ය හරියට දකිනවනේ ජයනි. එතකොට අපි හරියට දුක අහන කට්ටිය ගොඩාක් ඉන්නවාද එතකොටනේ. අපිට ගොඩාක් දුරට අපි දැකලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම මේ ඒක හොඳයි. ඇත්තටම කෙනෙක්ගේ දුකක් අහන එක හොඳයි. හැබැයි උපදේශනය කියලා කියන්නේ ජයනි ඊට වඩා එහාට ගිය මනා විද්‍යාත්මක ක්‍රියාවලියක්. සමහර වෙලාවට අපේ ප්‍රශ්නය අපි නොහිතපු තැනකට වඩා වැඩි දෙයක් බවට පත් වෙන්න පුළුවන් මේ ගන්න උපදේශනය තුළ. ඒ සතුරු වෙන අපේ ප්‍රශ්නයෙන් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. මොකද අපි ප්‍රශ්න බෙදා ගන්නවා නම් විශේෂයෙන්ම සමාජ ජාල මාධ්‍යවල අපි දැකලා තියෙනවා ගොඩාක් දුරට විශේෂයෙන් ඔය වියෝ වගේ ප්‍රේමයෙන් පරාජය වීම වගේ කාරණා විරහව වගේ දේවල් වලදී ගොඩාක් කට්ටේ එන්න අපිට කතා කරන්න කියලා කියනවා. අපි කතා කරමු කියලා කියනවා. සමහර වෙලාවට අපි පර්සනල් ගොඩක් වෙලාවට ඔය වගේ කට්ටේ බෙදාගන්නේ ජයනි පර්සනල් එක්ස්පීරියන්ස්. ඒ කියන්නේ තමන් ප්‍රශ්නේ විසඳපු විදිහ තමයි ගොඩාක් දුරට අනෙක් පුද්ගලයාටත් කියන්නේ මේ ප්‍රශ්නේ මේ විදිහට විසඳ ගන්න. මේ වගේ උත්තරයක් ගන්න. මේ වගේ උත්තරයක් හොයන්න. හැබැයි ජයනි එක 100%ක් අදාළ ප්‍රශ්නට උදව්වක් නොවෙන්න පුළුවන්. ඒ නිසා
එක්කෝ ලංකාවේ ඉන්නවා ප්‍රධාන වශයෙන්ම මනෝපදේශකවරු. ඊළඟට විශේෂම සායනික මනෝවිද්‍යාඥයෝ. ඊළඟට එහෙමත් නැත්නම් මනෝවෛද්‍යවරු. එතකොට මේ වගේ කණ්ඩායම අපිට ඉන්නේ විශේෂයෙන්ම ඔවුන් මේ පිළිබඳව හැදෑරීමක් කරලා ප්‍රශ්නයක් ආවට පස්සේ විවෘත මනසකින් මේ පිළිබඳව බලලා සමහර වෙලාවට අපි ප්‍රශ්නෙට යන්නේ සමහර ජයනි අපි ගාවට එන කට්ටිය ගොඩාක් වෙලාවට ප්‍රශ්නෙත් දන්නවා සමහර ප්‍රශ්නෙට උත්තරයක් දන්නවා උත්තරේ සමහර වෙලාවට නිවැරදි කියන කාරණාව තක්සේරු කරගන්න ඔයා හරි ඔයා ගත తీරණේ හරි කියලා කියනනම් හරි සතුටුයි හැබැයි එහෙම නෙමෙයි උපදේශන ක්‍රියාවලියකදී ගොඩක් දෙනා අපි පුද්ගලයන් සතුට කිරීමේ ක්‍රියාවලියකින් එහාට ගිහිල්ලා නිවැරදි උපදේශන ක්‍රියාවලියකට යොමු වුණොත් එහෙම අපිට ආතතිය කියන කාරණාවෙදී අපිට ආතති කාරණාව අපිට තේරෙන්නේ නැත ඒ පුද්ගල විග්‍රහ කරලා දෙයි ඊට පස්සේ ආතතිය කොහොමද කලමනාකරණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අනිවාර්යෙන් නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදයකට සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා